මෝඩකමක මහත. ඔන්න එක ලස්සන දවසක කැලේ ඇතුලේ හරි අපූරු සිද්ධියක් සිද්ධ වුණා. ඔන්න එදා උදේ කැලේ සත්තු වෙනදා වගේම Tamange වැඩ කරගෙන තමයි හිටියේ. කැලේ හිටිය හාවෙක්. ඉතින් මේ හාවා හොඳ සරුවට වැවුණු රසම රස තනකොළ ටිකක් කකා තමයි හිටියේ. හාව බඩ පිරෙනකම්ම තනකොළ කාලා හෙමින් සීරුවේ කැලේ ඇතුළට ඇවිදගෙන ගියා. ටික දුරක් යනකොට හාව හිතේවත් නැති දෙයක් තමයි සිද්ධ වුනේ. හරියටම හාවගේ ඉස්සරහට ඇවිදගෙන ආවේ කවුද දන්නවද? හොඳටම බඩගිනි වෙලා හිටිය කොටියෙක්. හාවගේ ඉස්සරහට එන නපුරු කොටියව දැකලා හාව හොඳටම බය වුණා. හැබැයි හාව බය වුණු බවක් කොටියට ඇඟෙව්වේ නැහැ. හාව කොටියාගේ දිහා බලාගෙනම හිටියා. හාවව දැකපු කොටියා හිතින් හිතුවා අද නම් හොඳ රසට කන්න පුළුවන් කියලා. එහෙම හිත හිත කොටියා හාවගේ ළඟටම ආවා. හාවගේ වටේට ඇවිද්දා. ඒ තාවනම් හෙළුණේවත් නැහැ. බය නැතුව හිටියා. කොටියා හාවගේ කනට ලං වෙලා කිව්වා, "තමුන් මට බය නැහැ වගේ." හාව කොටියට දුන්නේ හිතුවේවත් නැති විදියට උත්තරයක්. ඒ මොකක්ද දන්නවද? හාව කොටියාගේ මූණ දිහා බලලා කිව්වා, "ඇයි තමුන් දන්නේ නැද්ද? කැලේ අලුත් රජුරෝ කවුද කියලා?" "හොඳයි. මට පේන විදියට තමුන් මේ ගැන දන්නේ නැහැ වගේ." එහෙනම් දැන් පුළුවන් තමුන්ට ඒ ගැන දැනගන්න. මේ කැලේ අලුත් රජ්ජුරුව තමයි මම. කැලේ සත්තු සේරම එකතු වෙලා තමයි මාව තනතුරට පත් කළේ. ඉතින් කැලේ රජ්ජුරුව වෙච්ච මම තමුන්ට බය වෙන්න ඕනේද? ඒක අහපු කොටියා එක පාරටම ගැස්සිලා ගියා. කොටියා හාවට කිව්වා, "තමුන් කියන්නේ ඇත්තක් කියලා මම විශ්වාස කරන්නේ කොහොමද?" එතකොට හාව කිව්වා, "හොඳයි. තමුන්ට මං කියන දේ විශ්වාස නැත්නම් තමුන්ට ඒ ගැන ඇස් දෙකෙම දැකලා දැනගන්න පුළුවන්. එන්න යන්න මං එක්ක." ඔන්න ඉතින් හාව කියන්නේ ඇත්තක්ද කියලා බලන්න කොටියා හාවත් එක්ක ගියා. දැන් කොටියයි හාවයි දෙන්නම කැලේ ඇවිදගෙන යනවා. ඒ යන අතරතුර හම්බෙන හැම සතෙක්ම බය වෙලා හැංගෙන්න පටන් ගත්තා. ටික දුරක් යනකොට කොටියා කල්පනා කළා, "හාව කියන්නේ ඇත්ත තමයි. කැලේ අලුත් රජ්ජුරුව හාව වෙන්න ඇති. ඒකනේ සේරම සත්තු බයේ හැංගෙන්නේ. මම ඒ ගැන දැනගෙන හිටියේ නෑ. හොඳ වෙලාවට මම හාවට මොනවත් කළේ නැත්තේ. එහෙම වුණා නම් මට වෙන්නේ මැරෙන්න තමයි. දැන් ඉතින් කරන්න තියෙන්නේ හාවගෙන් සමාව අරගෙන මෙතන ඉක්මනට පැනගන්න එක." එහෙම හිතපු කොටියා, "අනේ රජතුමනි, මගෙන් වරදක් වුණා නම් මට සමාවෙන්න. ඔබතුමා කැලේ රජ්ජුරුව කියලා මං දැනගෙන හිටියේ නෑ." එහෙම කියලා කොටියා හාවගෙන් සමාව ගත්තා. හාව හිතින් හිතුවා, "අනේ මේ වගේ මෝඩයෙක්. කැලේ සත්තු බය වුණේ මට නෙවෙයි. තමුන්ටම බව තේරුම් ගන්න බැරි තරම් මේ කොටියා මෝඩයෙක්." එහෙම හිතපු හාව, "හොඳයි. තමුන්ට මම සමාව දෙනවා. ආයෙත් මට පේන්නවත් එන්න එපා. එහෙම වුණොත් කැලෙන් පන්නලා දානවා. දැන් තමුන්ට යන්න පුළුවන්." එහෙම කියලා හාව කොටියට කිව්වා. කොටියා හාවට බයේ පණ කඩාගෙන කැලේ ඇතුළට දුවලා ගියා. නුවණක්කාර හාව තැන්ට සුදුසු නුවණ පාවිච්චි කරලා කොටියාගෙන් බේරුණේ අන්න ඒ විදිහට. ඉතින් පුංචි දුවේ පුතේ, ඔයාලත් හැම වෙලාවෙම තැන්ට සුදුසු නුවණ පාවිච්චි කරන්න ඕනේ. හොඳට හිතන්න ඕනේ, සමහර වෙලාවට අපි දකින දේ අපිට ඇහෙන දේ නෙමේ ඇත්ත. ඕනෙම දෙයක් පැහැදිලිව අවබෝධ කරගන්න නම් අපිට හොඳ බුද්ධියක් තියෙන්න ඕනේ. නැත්නම් වෙන්නේ මෝඩ කොටියට වෙච්ච වැඩි. ඔන්න සුරංගනාවේ අදට යන්න හදන්නේ. ආයෙත් දවසක මම එනවා ඔයාලට ලස්සන කතන්දරයක් අරගෙන. එතකම් පුංචි ඔයාලා පරිස්සමට ඉන්න ඕනේ.